ධරණි සමඟ ආදරෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට වටිනාම වීඩියෝ එකක් තමයි ඔන්න අද මං අරන් ඇවිත් තියන්නේ. ඉතින් මගේ channel එකට අලුත් යාළුවෙක් නම් ඔයා මගේ channel එක subscribe කරලා bell icon එකත් ඔල් දාලා තියාගන්න. එතකොට මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න පුළුවන් ඔයාට. හරි. අපි යමු අද වීඩියෝ එකට. දැන් ඔයා දන්නවා ධරණි සමඟ රැඳිලා ඉන්න තරුමිනි ගොඩක් දුකෙන් ඉන්නේ. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එතනින් ප්‍රධානම හේතුව වෙන්නේ තරුමිනි වරද්දක් නොකරත් ගුටි කන්න උනානේ. ඒ දෙත් කොහොම හරි ඉවසන් හිටියා. උනත් තරුමිනේට ඉවසන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ධෝනි සහ චූටි පුතාගෙන් ඈත් වෙලා ඉන්න වෙලා තියෙන නිසා. ඇත්තටම තාත තරුමිනේ බලන්න ආපු වෙලාවේ තරුමිනේ දරුවෝ දෙන්නට කෝල් කළා. දරුවෝ දෙන්න කියන දේවල් අහගෙන ඉන්න තරුමිනේට බෑ. ඒ නිසාම තරුමිනි අඬ අඬාම කෝල් එක කට් කළා. ඉතින් තරුමිනි ළඟ හිටපු තාත්තා ගොඩක් දුක් වුණා. ඒ වගේම තරුමිනි ඉන්න විදිය දැකලා ගොඩක් දුක් වුණා. ඇත්තටම තරුමිනේව දුවෙක් හැටියට තාත්තා පිළිගත්තා. ඉතින් ඒක තරුමිනේට ලොකු සතුටක්. මොකද පළවෙනි දවස්වල තාත්තා එහෙම තමන්ව පිළිගන්නේ කියලා තරුමිනේගේ හිතකවත් තිබුණේ නැහැ. නමුත් දැන් තාත්තා ඒ විදියට හිතනකොට තරුමිනේට ලොකු සතුටක් හිතට එනවා. ඉතින් ඔයාට මතක ඇති තරුමිනේ වැඳලා තාත්තගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි අද හරි කමක් නැහැ මාව ගෙදර එක්කන් යන්න කියලා. හැබැයි දැන්ම තරුමිනේට ගෙදර යන්න බෑ. මොකද තරුමිනේට තවම ලොකුවට සුවයක් නැහැ. ඉතින් ඉස්පිරිතාලෙන් මේ තරම් අමාරු ලෙඩෙක්ව ගෙදර යවන්නෙත් නැහැ. හැබැයි ඉතින් තාත්තට තරුමිනේ මේ වගේ දුක් විඳිනවා බලන් ඉන්නත් බෑ. ඉතින් දැන් ඉස්පිරිතාලෙන් තරුමිනේ බලලා ආවට පස්සේ තාත්තා යන්නේ ධෝනි සහ චූටි පුතා බලන්න. ඉතින් ඒ දෙන්නත් ඉන්නේ ගොඩක් දුකෙන්. අන්න ඒ නිසා තාත්තා තීරණයක් ගන්නවා. තාත්තා මේ ගැන දේවින්දටත් කියනවා. දරුවෝ දෙන්න තරුමිනේ ගැන වරදියට හිතුවොත් ඒක තරුමිනේගේ සහ දරුවෝ දෙන්නගේ බැඳීමට බාධාවක් වෙනවා. මොකද තාත්තත් නැති දරුවෝ දෙන්නට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මේ තුන්දෙනා ගොඩක් ආදරෙන් ඉන්න ඕනේ. තාත්තගේ එකම පැතුම ඒක තමයි. අම්මා ඇඳක් උඩ ඉන්නවා දැක්කාම දරුවාන්ට දුක හිතෙයි. හැබැයි ඊට වඩා දුකක් දරුවෝ දෙන්නට අම්මා තමන්ට ආදරේ නැහැ කියලා හිතන් ඉන්න එක. ඒ නිසා තාත්ත සහ දේවින්ද එකතු වෙලා තරුමිනේව බලන්න දරුවෝ දෙන්නව එක්කන් යනවා. ඉතින් හැබැයි තරුමිනේට කියලා නෙවෙයි, කිව්වොත් එපා කියන නිසා නොකියම තමයි එක්කන් යන්නේ. ඉතින් තාත්තා දරුවෝ දෙන්නට අම්මව පෙන්නන්න ඉස්පිරිතාලේ ගිය එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තාත්තා මේ වෙලාවේ ඉස්පිරිතාලේ ඉන්න තරුමිනේව බලන්න දරුවෝ දෙන්න එක්කන් ගිය එක හොඳ නැත්නම් අන්ලයික් එකක් දාන්න. අපි බලමු තාත්තා කරපු දේ කී දෙනෙක් නම් යාළුවෝ අගේ කරනවද කියලා.